පිතිකරණය ගැන නම් අපට සතුදායක වන්න බෑ. මොකද මේ බැටිං ෝඩ එක තමයි අනිවාරයෙන්ම බොහෝ දුරට අපේ ෆස් චෝයිස බැටිං ෝඩ එක වෙන්න පුළුවන් මේ තනගාවර ඉස්සර හට අද. ක්‍රිකට් වට රවුම අපේ ක්‍රිකට් අපේ විදිහට. ලංකාව හුන්ගේ පලවෙනි පුහුණු තරගයට සහභාගි වුණා විස්සයි විස්ස ලෝක කුසලානය නෙදලන්තෙඩෙරෙහි වෙතින් එතරම් හොඳ ආරම්භයක් නෙමේ ශ්‍රී ලංකාවට ලැබුණේ මේ තරගයේදී ශ්‍රී ලංකා තරගේ පරාජයට පත් වුණා. ඉතින් මේ තරගයේ මහේෂ්තීක්ෂණ වනිදු හසරංග මතීෂ පතිරණ වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පන්දුවන්නන් කිහිප දෙනා දුෂ්මන්ත සමීර කියන්නේ මේ ප්‍රධානතම පන්දුවන්න හතර දෙනා විස්සයි විස්ස තරග රටාවේ මෙම තරගයේ පන්දු යැව්වේ නැහැ. ඉතින් අනිකුත් ක්‍රීඩකයන් තමයි පන්දු යැව්වේ. ගැන් දනංජය ඩිසිල්ලා දසුන් ශානක ඇන්ජලෝ මැතිවුස් දුනිත් තෙල්ලාලගේ දිල්ෂාන් මෝෂංක නුවන් තුෂාර මේ පන්දු බලයනේ තමයි ශ්‍රී ලංකාවට තිබුණේ මේ තරගයේදී. ඉතින් අපි පොඩක් කතා කරමු ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම මේ මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක වුණා මේ තරගයේදී, පසු පෙළ පිතිකරුවන් යම් තාක් දුරකට සාර්ථක වුණා. ඉතින් අපි පොඩක් කතා කරමු මේ තරගය ගැන මයින්ද. ඔලක්සිසි මුලින්ම මේ තරගයේ ආසියාවාසිය ශ්‍රී ලංකා කණ්ඩායම තමයි ජයග්‍රහණය කරලා තිබුණේ. ඉතින් මුලින්ම පන්දු යැවීමට තමයි තීරණය කරලා තිබුණේ. ඉතින් නෙදර්ලන්ත කණ්ඩායම තාමත් ප්‍රබල ලකුණු පූර්වක නිර්මාණය කිරීමට සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දීලා ඔවුන් ලකුණු 181ක් වාර්තා කිරීමට සමත් වුණා. ඔවුන්ගේ පන්දුවර 20 අවසානයේදී කඩලු 5ක් පමණක් බිඳ වැටි විශ්ව මෙහිදී තේජා නිදම්මන්රු ලකුණු 48ක් වාර්තා කිරීමට සමත් වුණා පන්දු 24කින්. ඒත් එක්කම මයිකල් ලෙවිට් වේගවත් ලකුණු 39ක් වාර්තා කිරීමට සමත් වෙලා තිබුණා පන්දු 24කින්. පන්දු යැවීමේදී දිල්ෂා මදුසංක කටුළු දෙකක් දබා ගැනීමට සමත් වෙලා තිබුණා. එතෙකම ඇන්ජලෝ මැතිවුසුත් එක් කටුලක් දබා ගැනීමට සමත් වුණා. අපට ලැබෙන තොරතුරු ඒ ගැන ලකුණු මේ තත්ත්වයන් ගැන හරියටම නිශ්චිතව මේක 100%ක් නිවැරදි කියලා කියන්න බෑ ලැබෙන අප්ඩේට්ස්ත් එක්ක. ඉතින් මේ ආකාරයට අපිට තියෙන ලැබෙන තොරතුරුත් එක්ක මේ ආකාරයට තමයි අපිට ලකුණු තත්ත්වයන් සඳහන් කිරීමේ හැකියාව තිබෙන්නේ. ඉතින් එයාකට ඔවුන් ලකුණු 181ක් ලබා ගත්තා පන්දු වාර 20 අවසානයේදී. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 182ක් ඉලක්කයක් හිමි වුණා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය නම් මෙතරම් සුපදායි වූ බව නොවු බවට තමයි අපට ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඉතින් මුල් පවර් ප්ලේ එක ඇතුළෙත් කඩුලු 4ක් විතර මෙද වැටිලා තිබුණා. ඉතින් ලකුණු 54ක් වෙද්දි පන්දුර 10ක් අවසන් වෙලා තිබුණා. ලකුණු 54කට 59කට වගේ කඩුලු 5ක් විතර වැටිලා තිබුණා. ඉතින් ටොප් ඕඩර් එකටම නැවතත් ලකුණු 4ට එන්න හැකියාවක් ලැබිලා තිබුණේ නැහැ. පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත අසලංක, කමිදු මෙන්ඩිස් ඒ වගේ ටොප් ඕඩේක ඉන්න ප්‍රධාන පෙළේ පිතිකරුවන් සිව් දෙනාටම ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් ලැබිලා තිබුණේ නැහැ. දරංජිත් සිල්වා එම තරගයේ ක්‍රීඩා කළා තිබුණා. ඉතින් ඔහු හොඳ ඉනිමක් දියත් කළා තිබුණා. හොඳ ආරම්භයක් ඔහු ගැනීමට ගොඩනගාගෙන තිබුණා ලකුණු 36ක් ලබාගෙන පන්දු 21කින්. ඒත් එක්කම වනිදු හසරංග ඔහු නමර ඇන්ජලෝ මැතිවුස් ට පිට පසෙන් තමයි පන්දුවට පහර දීමට පැමිණලා තිබුණේ. පන්දු 12කින් ලකුණු 39ක් විතරමතු වේගවත් ඉනිමක් දියත් කළා තිබුණා. 6 පහර 5කුත් පිට එල්ල කර තිබුණ බවට අපට තොරතුරු වාර්තා වුණා මැක්සෝ ඩවුට් ඩෙරිව. ඉතින් ඇන්ජලෝ මැතිවුස්ට අතරම් සාර්ථක වන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. අවසන් භාගයේදී දසුන් ශානක ඉනිමක් හොඳ ඉනිමක් නොදෙවි වාර්තා කළා තිබුණා ලකුණු 35ක් වගේ ලබාගෙන. නමුත් අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකින් පන්දුර 19කුත් එක් පන්දුවක් අවසානයේදී ලකුණු 160කට පමණ 61කට පමණ සීමා කිරීමට නෙදර්ලන්ත පන්දුවන් අවස්ථාවක් ලැබෙලා තිබුණා. හෙදී පන්දු යැවීමේදී ක්ලේන් කඩුලු දෙකක් දබාගෙන තිබුණා. ඒත් එක්කම ආරියන් ඩට් කඩුලු දෙකක් දබාගෙන තිබුණා නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන්. ඉතින් නෙදර්ලන්ත කණ්ඩායම මේ තරගයෙන් ලකුණු 20ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා. කෙසේවතත් පන්දු යැවීම නම් අපේ එතරම් ප්‍රශ්නයක් කියන්නට බෑ. මොකද ප්‍රධාන පෙළේ පන්දු යවන්නන් සිව් දෙනාම ක්‍රීඩා කළේ නැහැ. වනුදු හසරංග, මහේස්තීක්ෂණ, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ පන්දු යැවුවේ නැහැ. ඉතින් විශේෂයෙන්ම අපි දැක්කා පාර්ට් ටයිමර්ස්ලට සෑහෙන පන්දු වර සංඛ්‍යාව යොමු කිරීමේ අවස්ථාවක් ලැබිලා තිබුණා. දුනිත් වෙල්ලාලගේ පන්දු යවලා තිබුණේ තමයි ඔහුගේ පන්දුර 4ම යොමු කරලා තිබුණා. ඒත් එක්කම ඇන්ජලෝ මැතිවුස්, දසුන් ශානක, චරිත අසලංක, කමිදු මෙන්ඩිස්, දනංජිත් සිල්වා මේ වගේ පාර්ට් ටයිමර්ස්ලටත් පන්දු යවන්න අවස්ථාවක් ලැබිලා තිබුණා. ඉතින් ඒ ආකාරයට තමයි නෙදර්ලන්ත කණ්ඩායමේ තමත් හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ මේ ශ්‍රී ලංකා පන්දු යවන්නට. නමුත් පිතිකරණය ගැන නම් අපට සතුදායක වන්න බෑ. මොකද මේ බැටිං ඕඩ එක තමයි අනිවාර්යයෙන්ම බොහෝ දුරට අපේ ෆස් චොයිස බැටිං ඕඩ එක වෙන්න පුළුවන් මේ තරගාවලිය ඉස්සරහට යද්දි. ඉතින් ටොප් ඕඩ එක අනිවාර්යයෙන්ම ලකුණු අතට එමන අවශ්‍යයි මේ තියෙන බැටිං ඕඩ එකේ තියෙන සිස්ටම් එකත් එක්ක. මොකද අපේ වැඩිය ෆයර් පවර්ස් තියෙන බැටිං ඕඩ එකක් නැහැ. ඉතින් ටච් ප්ලේයර්ස්ලා තමයි ගොඩක්ම ඉන්නේ. ඉතින් ඒ ප්ලේයර්ස්ලා මුල් ටොප් ඕඩ එකේ ලකුණු අතට පැමිණීමට අවස්ථාව ඔවුන්ට අහිමි වුණොත් විශේෂම මිඩල් ඕඩ එකට සහ ලෝඩ් එකට සෑහෙන වගකීමක් පැවරෙනවා. විශේෂම අපි පසුගිය 2023 එක් දින ලෝක කුසලානේත් මේ කාරණාවම දැක්ක ලක්සිසි ටොප් ඕඩ එකට තරම් ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් ලැබුණා. ඉතින් මිඩල් ලෝඩ් එකට තමයි එහිදී වැඩි බරක් වැටුණේ. ඒ ආකාරයට 2023 එක් දින ලෝක කුසලානේත් සෑහෙන පසුබෑමකට
දක්වීමට සිදුන. ඉතින් මේ ආකාරයට විශේෂම පන්දුවාර 20 තරගයක් කියන්නේ පන්දුවාරයකින් දෙකකින් තරගයක් වෙනස් වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙන තර රටාවක්. ඉතින් ඒ ආකාරයට මේ අඩුපාඩු දෙවන පුහුණු තරගය අයල්ලන්ත එක්ක තියෙනවා. ඉතින් දෙවන පුහුණු තරගයේ වෙද්දි මේ අඩුපාඩු යම් ආකාරයකින් හෝ හරි නිවැරදි කරගත්තොත් අපට හොඳ අවස්ථාවක් තිබේ. විශේෂයෙන්ම දකුණු අප්‍රිකාව වගේ තර කණ්ඩායමක් එක්ක තමයි අපිට පළමු තරගයේ ක්‍රීඩා කිරීමට තිබෙන්නේ. ඉතින් ලේසි පහසු නෑ. දකුණු අප්‍රිකාව වගේ කණ්ඩායමක් අපි දැක්ක ඔවුන්ගේ පිතිකරුවන් IPL වල ක්‍රීඩා කරපු ආකාරය. ඉතින් ලේසි පහසු වන්නේ නෑ ශ්‍රී ලංකාවට මේ පිතිකරුවන් මෙල්ල කිරීමට. ඉතින් ඒ නිසාවෙන් අපිට පන්දුවේම ගැන යම්කිසි බලාපොරොත්තුව තියාගන්නට පුළුවන්. ඉතමත් හොඳ ලයින්අප් එකක් හොඳ වැරියේෂන්ස් තියෙන පන්දු සංකලනයක් තිබෙන සෑහෙන හොඳ පන්දු යවන්න ප්‍රමාණයක් ඉන්නවා. නමුත් පිතිකරුවනොත් විශේෂයෙන්ම ටොප් ඕඩේක ඔවුන්ගේ වගකීම හරි හැටි තේරුම්ගෙන මේ ආකාරයෙන් ලකුණු අතර පැමිණෙන අවස්ථාවක් ලැබුණොත් අපිට හොඳ ගමනක් කප් එක යන්න පුළුවන් වෙයි කියලා හිතන්නට පුළුවන්. ඔව් අනිවාර්යයෙන්ම මලින්ද ඉතින් දන්නවා මේ 20 තරඟ රටාව කියන්නේ එක හොඳ පිතිකරණ දක්ෂතාවයක් නැත්නම් එක හොඳ පන්දුයමේ දක්ෂතාවයක් ඇති මේ 20 තරඟවලදී ඕනිම කණ්ඩායමකට ඕනි කණ්ඩායමකට එන ජයග්‍රහණ ලැබන්නේ. ඉතින් මේක දැකලා තියෙනවා 20 තරඟ රටාවේ විශේෂයෙන්ම මොකද පන්දුවාර 50 තරඟ වගේ නෙමෙයි මලින්ද 20 තරඟ රටාව අපි දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි කිව්වොත් මේ ඇසෝෂියේට් කණ්ඩායම් ඔන් තරම් පරාජයපත් කරලා තිබෙනවා ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන කණ්ඩායම. ඒ කියන්නේ ටොප් ලෙවල් එකේ ඉන්න කණ්ඩායම් ඔන් තරම් පරාජයලා තියෙනවා. ඉතින් හැබැයි එක්ස්කියුස් එකක් නෙමෙයි ඒක. මෙහෙම තරඟයක් පරාජය වෙන එක මේ ප්‍රැක්ටිස් මැච් එකක් කියන එකත් එක්ස්කියුස් එකක් නෙමෙයි. ඉතින් තවත් ඔය ප්‍රැක්ටිස් මැචස් ගැන අපි කතා කරොත් දැන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ 9 දෙනා ඉන්නේ උන්. ඉතින් ඔවුන්ගේ 9 දෙනා භාවිත කරලා ජෝර්ජ් බේලි සහ ඔවුන්ගේ පන්දු රැකීමේ පුහුණුකරු භාවිත කරලා නැමීබියා කණ්ඩායම ඉතාම ලේසියෙන් පරාජයපත් කරනවා. ඉතින් දන්නේ ශ්‍රී ලංකාව ඒ ටොප් TA එකේ ඉන්න කණ්ඩායමක් විදිහට මම හිතන්නේ මේ වගේ තරගයක්වත් පරාජයපත් වෙන්න ඕනේ නැහැ. නෙදර්ලන්ත කණ්ඩායමෙන් මම හිතන්නේ ඒක තමයි ඇත්තටම බොටම් ලයින් එක. හැබැයි කිව්වාගේ මේ 20 තරඟ රටාවේ ඕනේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් ඕනේ වෙලාවක. අපි දැක්කම USA කණ්ඩායම බංග්ලාදේශය පරාජයපත් කරනවා. බටහිර ඉන්දිය කොදු කණ්ඩායම තරඟ 3 බිංදුවක් ලෙස ජයග්‍රහණය කරා. දකුණු අප්‍රිකාවට එළිවෙ. ඉතින් දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ තරඟාවලදී නම් ඔවුන්ගේ ප්‍රධානම ක්‍රීඩකෙන් කිහිප දෙනෙක්ම නැතුව ක්‍රීඩා කරේ. හැබැයි කලින් කිව්වාගේ 20 තරඟ රටාව කියන්නේ ඉතාමත්ම කිව්වොත් ගොඩක් ෂොක් ෆැක්ට් එක අපිට දෙන්න පුළුවන් තරඟ රටාවක්. ඉතින් මතන මේ ෂොක් ෆැක්ට් එක කියන ගොඩක්ම දකින්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේ 20 ලෝක කුසායේදී මොකද කණ්ඩායම් 20ක් ක්‍රීඩා කරනවා. අපි කවදාවත් මේ ලෙවල් එකේ ක්‍රීඩා කරලා දැකලා නැති කණ්ඩායම් මේ තරඟාවලියේ ක්‍රීඩා කරනවා. ඉතින් අපි අතරම දන්නේ නැහැ මොන වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා. ඉතින් බලමු දෙවනි පුහුණු තරඟයේ අයර්ලන්තයේ එහෙම දෙවනි පුහුණු තරඟයේ ශ්‍රී ලංකාව මොන වගේ දක්ෂතාවයක් පෙන්වයිද කියලා. ඒ වගේම තවත් එක දෙයක් තියෙනවා ශ්‍රී ලංකාව තරඟාව කියන්නේ ප්‍රධාන තරඟාවලියේදී නෙදර්ලන්ත කණ්ඩායම් මොන ගැහනා මම හිතන්නේ සමහරට ඒ හේතුවක් වෙන්න පුළුවන්. වයන්දු වසරංග මතීෂ පතිරණ දුෂ්මන්ද චමීර් සහ මහේෂ් තීක්ෂණ මේ තරගේ පන්දු යවන්න නැති වෙන්න. ඉතින් මතන්නේ මේ වගේ ප්‍රැක්ටිකල් රීසන්ස් උත් තියෙන්නේ නැති අනිවාර්යෙන්ම. හැබැයි මම හිතන්නේ මේ තරඟ පරාජය මම හිතන්නේ ශ්‍රී ලංකාවේ කොන්ෆිඩන්ස් එකට ගොඩක්ම ලොකු ප්‍රශ්නයක් වෙයි. හැබැයි මම හිතනවා අයර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව නැවත වරක් ඔවුන්ගේ නෝමල් තරඟ රටාවට පැමිණේ කියලා.